ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබෝවන් පුංචි දුවේ පුතේ, සිතේෆෙම් පුංචි අපේ ගුරුගෙදර ශිෂ්‍යත්වය හරි ලේසි පාඩම් මාලාවත් එක්ක තමයි අපේ පුංචි දූල පුතාලා මේ අදත් සම්බන්ධ වෙන්නේ. පුංචි දූ පුතා එක්ක දැන් මම ගොඩාක් කතා කරනවා පරිසර විෂයට අදාළ විෂය කරුණු. පුංචි දුවේ පුතේ, අපේ දරුවෝ බොහොම උනන්දුයි පරිසරයට. පුංචි දරුවෝ පරිසරයේ දිහා බැලුවාම, අවට දිහා බැලුවාම මොනවද දකින්නේ? ගස් දකින්නවා, මල් දකින්නවා, ඒ විතරක් නෙමේ ගෙවත්ත, පිට්ටනිය, පාර මේ වගේ දේවල් දකින්නවා. පුංචි දුවේ පුතේ, මේ වගේ අපි දකින සමහර දේවල් අපි හදාගත්ත පරිසරය, අපි නිර්මාණය කරගත්ත පරිසරය, අපි ඒවට කියනවා භෞතික පරිසරය කියලා. පුංචි දුව පුතා, පුතාගේ ගෙවත්ත ගැන හොඳට බැලුවොතින් අපි පුංචි දරුවෝ දකිනවා පුතා හදාගත්තේ නැති සමහර දේවල් අපිට දකින්ට ලැබෙනවා. බලන්නකො, ගෙවත්තට එන පුංචිම ලස්සන සමනලයා, ඒ පුංචි ලස්සන සමනලය පුතා හදාගත්ත කෙනෙක් නෙවෙයි, දුව හදාගත්ත කෙනෙක් නෙවෙයි. මේ සමනලයා එන්නේ ගෙවත්තේ තියෙන මල්වලට, මල්වල පැණි බොන්න. අපි මල් ගහ හිටෙව්වට ගහේ හටගන්න මලත් අපි හැදුවා නෙවෙයි, ගහ හැදුවේ. එතකොට මලත් හරිම ලස්සනයි. දැන් බලන්නකො පුංචි දුවේ පුතේ, මේ ස්වාභාවික පරිසරය ඉතාම ලස්සනයි. ඒ විතරක් නෙමේ, බලන්නකො ගේ ඉදිරිපිට තියෙනවා නම් සෙවන ගසක්, ඒ සෙවන ගස යට බංකුවක් හදලා ඒකේ වාඩි වෙලා ඉන්න අපි හරි ආසයි. ඒ ගස්වලින් නැගෙන සිලිසිලි නාදය සීත සුළඟ අපිට සතුටක් ගෙනල්ලා දෙනවා. දැන් මං අපේ පුංචි දුව පුතාට මේ අවධානය යොමු කරන්නේ අපි අපේ අවට පරිසරය තුළ තිබෙන ස්වාභාවික දේවල් පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඒ ස්වාභාවික පරිසරය තුළ තියෙන මිහිරියාව අපි විඳින්න ඕනේ. එහෙනම් ඔන්න අපේ පුංචි දුව පුතා දැන් මතක තියාගන්න ඕනේ, අපගේ ගෙවත්ත අවට පරිසරය පිරිසිදුව තබා ගන්නවා විතරක් නෙවෙයි, වැඩදායි විදිහට ගෙවත්ත සකස් කරගන්න ඕනේ. ආහාර භෝග වගා කරන්න ඕනේ. මාළු මිරිස්, මිරිස්, ගොටුකල, මුකුණු වැන්න, කංකුන්, ඒ වගේ අපිට ගෙවත්තට අපිට එදිනෙදා අවශ්‍ය ආහාර භෝග වලින් පුරව ගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ, ලස්සන මල් දහස් පෙතියා, අට පෙතියා, සීනියස්, පිච්ච, අරලිය, ඉද්ද, රෝස, මේ වගේ ලස්සන මල් වලින් අපි ගෙවත්ත සකස් කරගන්න ඕනේ. එතකොට අපේ පුංචි දූ පුතාට පුළුවන් වුණොත් සේපාලිකා වගේ ගසක් හිටව ගන්න හරිම සුවඳයි. එහෙනම් පුංචි දුවේ පුතේ, අපි අපේ ගෙවත්ත අලංකාර කරගන්න කටයුතු සූදානම් කරගන්න ඕනේ. එතකොට අපේ පුංචි දුව පුතාට හිතෙන්න පුළුවන් අපේ ගෙවත්තේ ඉඩ පහසුව මදි, අපි කොහොමද මෙහෙම කරන්නේ? පුංචි දුව පුතා ඉගෙනගෙන තියෙනවනේ ඉවතලන භාජන භාවිත කරලා, කිරිහට්ටි, ටින් කැබලි, ප්ලාස්ටික් මෙවලම්, උණබට, ඔය වගේ දේවල් භාවිත කරලා අපිට පුළුවන් ඉතාම අඩු ඉඩකදී ගෙවත්තට අවශ්‍ය භෝග වගා කරන්න සකස් කරගන්න. අපි ඒවට කියනවා විකල්ප වගා බඳුන් කියලා. එහෙනම් පුංචි දුවේ පුතේ, මම අපේ පුංචි දරුවන්ට ඔන්න පළමුවෙන් අවධානය යොමු කළේ අපේ ගෙවත්ත වටා පිටාව අලංකාරවත්, වැඩදායි, ඒ වගේම පවිත්‍ර පරිසරයක් කරගන්න ඕනේ. ඒ පරිසරය ස්වාභාවික වස්තුන්ගෙන්, එහෙම නැත්නම් ගස්කොළවලින්, සුවඳ වාතයෙන්, අපට හිතවත් ජීවි සතුන්ගෙන් පුරව ගන්න පරිසරයක් ගොඩනගා ගන්න ඕනේ කියලා.
අපි මේ ගැන තවත් අපේ පුංචි දුව පුතත් එක්ක කතා කරනවා මද විවේකයක් අරගෙන ගීතයක් රසවිඳලා. ඔව් පුංචි දුව පුතේ, ගීතේ රසවිඳින අතර මගේ පුංචි දුව පුතා හිතන්න ඇති අපි ගෙවත්තේ තියෙන ලස්සන දේවල් ගැන. මම තවදුරටත් අපි ගෙවත්ත ගැන කතා කරනවා. බලන්නකො පුංචි දුවගේ පුතාගේ ගෙවත්තේ පොළවට මොනවද දාලා තියෙන්නේ? ගල් අතුරලා තියෙනවද? වැලි අතුරලා තියෙනවද? තනකොළ වගා කරලා තියෙනවද? එහෙම නැත්තම් ඒ කිසිවක් කරන්නේ නැතුව අක්‍රමවත් හෝදාපාලුවට ලක්වෙන වලගොඩලි සහ මඩවලවල් ඇති ගෙවත්තක්ද අපේ පුංචි දුව පුතාට තියෙන්නේ? පුංචි දුව පුතේ, අපිට පුළුවන් ගෙවත්ත හොඳින් අතු ගාලා මට්ටම් කරලා පිරිසිදු කරගන්න, තනකොළ ගලවා ඉවත් කරන්න, ඒ වගේම ක්‍රමානුකූලව තන පිඩලි අල්ලලා ගෙවත්ත අලංකාර කරගන්න, ඒ තනකොළ ක්‍රමානුකූලව සතිපතා කපන්න ඕනේ. එතකොට අපේගේ පායට පෑගෙන තනකොළ ඉතාම සෞම්‍ය ගතියකින් යුක්ත වෙනවා. ඒ වගේ අපේ පුංචි දුව පුතාට පුළුවන් මේ ගෙවත්ත සකස් කරගන්න. එහෙම සකස් කරගත්තාම අපි අපගේ වටපිටාව මරණයේ බියෙන් තොර කරගන්නවා. මම මොකද එහෙම කිව්වේ? පුංචි දුව පුතා දන්නවා ඩෙංගු රෝගය මාරාන්තිකයි. එතකොට මේ ඩෙංගු රෝගීන් අපිට වැඩිපුරම හමු වෙන්නේ අපේ ගෙවත් වටේ තියෙන අපිරිසිදු පරිසරය නිසා, එහි ඉන්න මදුරුවන් දෂ්ට කරලා. එතකොට අපි දන්නවා මේ කවුද මදුරුවෝ. මදුරු වර්ග කීපයක් ඉන්නවා. ඩෙංගු බෝ කරන්නේ ඒ අතරින් ඊඩිස් ඊඩිප්ටයි ඊඩිස් ඇල්පොබික්ටස් කියන මදුරු වර්ගය. එතකොට මේ මදුරුවෝ බිත්තර දාන්නේ පිරිසිදු වතුරේ. එතකොට අපිරිසිදු වතුරේ බිත්තර දාන මදුරුවන්ගෙන් අපිට මැලේරියාව, ඒ වගේම බරවා වගේ රෝග හටගන්නවා. බරවා රෝගය ඇති කරන මදුරුවා කියුලෙක්ස්. එතකොට පුංචි දුව පුතා දන්නවා එහෙනම් අපිට කරදරකාරී සත්තුත් අපේ ගෙවත්ත තුලින් නිර්මාණය වෙන්න පුළුවන්. හැබැයි එහෙම ගෙවත්ත තුලින් නිර්මාණය වෙන සැකසෙන කරදරකාරි සත්තු වන ගොළුබෙල්ලා, පත්තෑයා, මදුරුවා, මැස්සා, හංගොල්ලා, මේ වගේ සත්තු ගෙවත්තේ ලැගුම් ගන්නේ අපේ ගෙවත්ත පිරිසිදු නොවන නිසා, පවිත්‍රතාවයකින් තොර නිසා. එහෙනම් අපිට උපත්‍රව කරන සත්තු අපි ගෙවත්තෙන් ඉවත් කරන්නේ කොහොමද? සත්තු මරලා නෙමෙයි. අපි ඉවත් කරන්නේ ගෙවත්ත පිරිසිදුව තබාගෙන. දැන් සමහර ගෙවතු අපි දන්නවා මීයෝ හාරනවා. ගෙවත්තේ තියෙන කුණු කසල අස්සට ඇවිල්ලා මීයෝ läග ගන්නවා, පදිංචි වෙනවා. එතකොට අපේ ගෙවත්ත අවට පිරිසිදුව තියෙනවා නම් මේ විදිහට අපිට ලෙඩ කරන මැස්සු, මදුරුව, කැරපොත්තු, මීයෝ වගේ සත්තු ගෙවත්තෙන් අයින් වෙලා යනවා. ඒ විතරක් මේ මීයෝ ඉන්න ගෙවත්තකට සර්පයෝ එනවා මීයන් අල්ලගෙන කන්න. ඒ විතරක් මේ ගෙම්බු එනවා කෘමි සත්තුන් අල්ලන් කන්න. එතකොට ගෙම්බම් අල්ලගෙන කන්නත් සර්පයෝ එනවා. ඒ නිසා බොහොම භයානක උපද්‍රවකාරී පරිසරයක් අපිට ඇති වෙන්නේ අපේ ගෙවත්ත පවිත්‍රව නැති නිසා. එතකොට පවිත්‍ර කරගන්න ගෙවත්ත අපි අලංකාර කරගන්න ඕනේ. ඒ අලංකාර කරගන්නවත් එක්කම අපිට ඒක වැඩදායි. නිවසේ එදිනෙදා ගන්න ආහාර බෝලක සඳහා වූ සුදුසු පරිසරයක් ගොඩනගා ගන්නත් අපිට පුළුවන්කම ලැබෙනවා. එහෙනම් පුංචි දුවේ පුතේ, ඔන්න පුතාලට හෙට අනිද්දා දවස් දෙක නිවාඩු. සතියන්තේ අපේ පුංචි දුල පුතාලා මේ ගැන අවධානය යොමු කරලා කටයුතු කරන්නට ඕනේ. එහෙනම් අපේ පුංචි දුපුතාට සුබ සතියන්තයක්. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි